අත්‍යවික්‍රේ සම්මාදිට්ඨිය. මාන සම්මාදිට්ඨිය. අරියා අනාසවා ලෝකුත්තර මංගාංගා. තව සම්මාදිට්ඨියක් තියෙනවා. ඒකට කියනවා ආර්ය සම්මාදිට්ඨිය. ඒක තමයි ආස්වාහේවත් කෙරෙස්සේ වසිදුවන්නේ. එහි තමයි ලෝකෝත්තර මාර්ගාංගේවත් සෝවාන් ආදී මාර්ග බල තියෙනවා. අනුරාධපුරයේ ගිය පරණිතා ශූරීන් චෛත්‍ය දේශ බලා චෛත්‍ය කොටේ සිට පාදව දක්වා කොටස නිවන් මාර්ගට ගලපලා දේශනා කිරීමක් ඉදිරිපත් කළා. හෙන්තේරෝ අන මේ චතුරාර්ය සත්‍ය මේ ආර්ය අෂ්ටායක මාර්ගය කියලා මේ පොතේ. ඒක මම අහන්නුනේ නෑ මේක පස්යෙන් තියෙන වැඩි මළුව සහ සලබතලම. ඒක නේ අහසක් ඉදිරිපත් කළා. වර්ෂිල්ලා උරායිද්‍ය අධ්‍යක්ෂවරයා හිටපු කාර්ය වෙනකොට ඔය විහාරස්ථානවල චෛත්‍යවල සලබතලම විතරයි මතුවලා තිබුණේ. ඔහුගේ නොනැසට නැත්තම් ඔහුගේ පරිකල්පන ශක්තිය දහුණා මීට වඩා එහා මළුවක් තියෙනවා. හරව දැල්වම හැම මළුවකම චෛත්‍යය තමයි සලපතුලේවල් ගල් ඇතුළු මළුවට පිටින් වැඩි මළුවක් තියෙනවා. දැන් ඒක මතුවලා තියෙනවා. ඔහුගේ වැටවක් කරගෙන තියෙනවා. ඔබ අනුරාධපුරයට බස් වෙනවා නම් මේ වැඩි මළුව හෝ සලපතුල මළුවට පිටින් තියෙන තුත්ති රහිත කැලෑව. පාවහන් නැතෝ කියොත් මෙරින් කියන්නේ නාදයෙන් ඇනින්නේ මේ තුත්ති රහිත කැලෑව. මෙන්න මේ තොල ගන්න. තුත්ති රහිත කැලෑව වැඩි මළුව සලපතන මාන. දැන් මේ දුක් විඳිත කැලෑය ඉන්න කෙනා කටු යනවා ගන්නවා වගේ තමයි පව් කරන මිනිස්සයා පව් කරලා ලෝභ දේශ මොහ රැස් කරන මරින් මතු අපාගත වෙනවා. කැලෑව ඉවත් වී නැත්නම් දුක් විඳිත බිම ඉවත් වී තව කෙනෙක් වැඩි මළුවට එනවා. දැන් වැඩි මළුව වටා යන්න පුළුවන් ප්‍රදක්ෂිණා කරන්න පුළුවන්. ඒක සුදු පාට වැඩි තියෙන කටු නෑ. නමුත් චෛත්‍ය දේශ බලාගෙන වන්දනා කරනවා යනවා චෛත්‍ය ස්පර්ශ කිරීමේ උරුමයක් මේ වැඩි මළුවට නැහැ. වැඩි මළුවේ හැමදාම රවුම යන්න පුළුවන්. මෙන්න මේ වගේ අකුසලයන්ගෙන් ඉවත් වී ධර්ම දසවස්තුක සම්මාදිට්ඨියට පැමිණීම කෙනෙක් වැඩි මළුවට පැමිණීම වගේ. මේ කැලෑවේ සිට වැඩි මළුව මගහැර උඩ මළුවට යා හැකි පාරක් නැහැ. ඒ නිසා කැලෑව මගහැර වැඩි මළුවට වැඩි මළුවෙන් හොයා ගන්නට ඕන සලකත මළුවට යන පාර. සලකතල මළුවට ගොඩවනොත් පමණක් චෛත්‍ය අත ගන්න පුළුවන්. චෛත්‍ය වඳින්න විතරක් මේ ස්පර්ශ කරන්න පුළුවන්. මාගේ චෛත්‍ය රූපමා කළ නිර්වාණසෝය මේ නිර්වාණසෝය ස්පර්ශ කර හැක්කේ ආර්ය සම්මාදිට්ඨියට පැමිණ අය විතරයි. ආර්ය සම්මාදිට්ඨිය මා කියන්නේ සලපතල මළුව කියලා. ඊට පහළ තියෙනවලු වැඩි මළුව. අපේ බෞද්ධ සමාජයේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැම දෙනාම මේ වැඩි මළුවට වෙලා සලපතල මළුවේ දේවල් බලාපොරොත්තු වෙනවා. වැඩි මළුවට යන පාර පිළිබඳව පොඩි ගැටලුවක් තියෙනවා. ඒක තමයි තථාගතයන් වහන්සේ සද්ධර්ම අන්තර්දාන සූත්‍රයේ දේශනා කරලා තිබෙන්නේ සද්ධර්මයේ කියන කොටස යටපත් වෙනවා කියලා. ආකාශ පිටිනියන්ගේ ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් වහන්සේ මේ වදාරනවා. පඨවි ආපෝ තේජෝ වායු හතර මේ සද්ධර්මයේ අනුරධාන කරන්නේ මේ සසලතලව පහළ වෙන යම් යම් අය ධර්මයේ වැරදි අදාළ කරන බීමතුලින් මේ සද්ධර්මයේ අනුරධාන වෙනවායි කියන්නේ. ඒක අපිට මේ වැඩ සිටි කිසියෙකුටත් මම ඇහිල්ල දික් කරන්න සූදානම් නැහැ. නමුත් යට වෙන්න ඉඩ තියෙනවා කියන්නේ. ඒ නිසා තමයි සද්ධර්මෝ පරම දුර්ලභෝ කියන වචනේ කුත්‍රෙබෙතේ තියෙන්නේ. කවල හෝ දොඩම් ගන්න ඕන නම් වේදිකාවේ තියෙන ඕනෑම වදිකේ වේදිකාවේ තියෙන ඕනෑම කඩකින් ගන්න පුළුවන්. ඊට වඩා උසස් ගාමි ඩ්‍රැගන් ෆෘට්ස් අනේ බලතොරක් ගන්න ඕන නම් ඉතන තියෙන තැනට බයන්න යන්න වෙනවා. මේ දෙන්න ගියේ නැහැ. සාධාරණයේ සම්බන්ධයෙන් ගත්තල උන්වහන්සේගේ ඉගැන්වීම පිටකේ තියෙන්නේ විශ්වමාංශලක් සමගතර සාකච්ඡාවක. ගෝරියා විසින් බැහැර කරන ලද ශිදුරක් ඇති විවගස මොහොතට ගිය විටදී මොහොතේ පාරවී යීමේ යන විට වසර්ෂීකට වතාවක් මොලේ නැක්කැස්සෑවා. ඒක සංකේතයි. ඔහුගේ ඇස සමග මේ විසිදුර ඒකාත්මිකව යහස පිරෙන එක සිදුවේ ඇත්තම්ද? තව විස්තර ගොඩක් ඒක තියෙන අර්ථක වේලා අදැල් නැති බුද කලාවේ විශ්වමාංශලගේ උත්තරේ ස්වාමීන් වහන්සේ කවදාවත් දෙන්න බෑ. මහණෙනි එය සිදුවේ හැකි ඊටත් වඩා දුර්ලභ දෙයක්. බුද්ධෝත්පාදයේ මිනිසත් බව ලැබී සද්ධර්මයම මොවීම. ඔබ පිළිගන්න ඔබේ පැත්තේ නවල මිනිසත් බව ලැබී තිබෙනවා. ක්ෂණ නොවනින් බලන්න ඔබට හමු වී ත්‍රිවේද සද්ධර්මය හමු වෙනව සද්ධර්මය කියන එක පිළිබඳව විමසිල්ලෙන් ඉන්නේ. ඒ දෙක හමු වුණොත් පමණයි ආර්ය මාර්ග ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්කමක් තියෙන්නේ. නැත්නම් වැලි මළුවේ සම්මන් කරන ඇවිදින විනා මොඩ මළුවට නැහැ. දායේ විපාකයට සීලේ විපාකයට යාවේ විපාකයට කියන කාරණයට කියනවා දසවස්තුක සම්මාදිට්ඨියවත් කම්මස්සගත සම්මාදිට්ඨිය. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාය ඥානං අයං මුච්ඡති ඉති දුක්ඛය සම්මාදිට්ඨිය. දසවස්තුක සම්මාදිට්ඨියේ සම්වර වෙන්නේ මෞකසේ නිවි ජීවිත අවසානය දක්වා ඉන්න කෙනෙක්. ජීවිත වෙන්න පුළුවන් පරිද්දෙත් වෙන්න පුළුවන් ඉස්සෙත් වෙන්න පුළුවන් පුද්ගලයේ සම්වර වෙන්නේ.
ආර්ය සම්මාදිට්ඨිය දේශනා කර දෙන්නේ පුද්ගලයා මුල් කොටගෙන නොයි. බුදුනාසික කියන්නේ මොකද කියනවා? සෝත දේශනාවල ලක්ෂණ වචනය. සෝ කායස්ස වේදෝ පරම මරණ දුක්ඛති උප්පජ්ජති සුද්ධති උප්පජ්ජති කියලා. විශේෂ වචනයක් මම මේක. කායස්ස වේදෝ පරම මරණ. කායෙදී සිදුවෙන මරණයෙන් පසු කියලා ඒ විශේෂයෙන් කියන්නේ. ඔබ කායෙදී සිදුවෙන කියන්න ඕනේ මරණයෙන් පසු කියන්න බෑ. කායෙදී සිදුවෙන මරණයෙන් පසු කියන වචනයක් වලවත් දෙන්නේ කායෙදී සිදුවන මරණයක් අපි ළඟ සිදුවෙන නිසා. දුනිග්ගහස්ස ලවනෝ යත්ත කම්ම නිපාතිනෝ කියලා ගාථාවේ තියෙනවා. දුනිග්ගහස්ස මට්ට කරන්න බැරි. වහවහ ඉපිද නැෂන. මෙන්න මේ වහවහ ඉපිද නැෂන ඒකක අපිට ගන්න පුළුවන්. රෙදිවල දිගන්ත ඕනනම් ඔබ වෙනද පෙරට ගියාම අපිට මීටර යහම වෙන්නේ. මීටර එකක් වුණාට සෙන්ටිමීටර 900ක්. සෙන්ටිමීටරේ තවත් පොන්චි පොන්චි ඒක වෙනවා මිලිමීටර එකක්. තවත් එහාට විදෝත් මේක තවත් පොඩා කරන්න පුළුවන් සංකේතාවය කියන දාවණයකදී තත්පරයෙන් 10න් එක පමණයි 100න් එකක් වගේ එක එකකේ එහෙමයි ජයග්‍රහණය. අදෝගේ අපේ ජීවිතේ ලාමා කාලයේ තරුණ කාලයේ මාරු කාලයේ කියලා යුග තුනකට බෙදන්න පුළුවන්. ඊට වඩා එහාට බෙදන්න පුළුවන්. මේ යුග තුනත් මම මෙතන බෙදා ඉන්නම් ඔබට තේරුම් ගන්න. බුදුපාහන්සේගේ කියන්නේ මේ පවතිනවා ජීවිතේ යාම තුනෙන් එකකදී කෙනෙක් ධර්මයට අවතීර්ණයෙන් තෝරයි කියලා. පිළිපොතේ හෝ මේ ජීවිතේ තියෙන සංඝයාමයේ මැදියේම අලුයම කියලා රාත්‍රියේ යාම තුනක් බෙදලා. ඔබ වැඩි ධර්මශ්‍රවණය කරන පිරිසකින් මෙවසෝ වේද ඇතැම් විට මේ යාම තුන මොකද්ද කියලා ලාමා කාලයේ තරුණ කාලයේ මාරු කාලයේ කියලා අශාස්ත්‍රීය පිළිතුරු මට දීපු අවස්ථා තිබෙනවා. එහෙම තවන්න හිතන විදිහට බෙදන්න බෑ. ඒක ළමා කාලේ අතාරින්න ඕන කියන සත්‍යයගේ යුගය කියලා. ඒක ජීවිතය අතාරින්න ඕන ඇස්පෙන්නේ නැති කම් ඇහෙන්නේ නැති යමක් කරගන්න බැරි යුගය කියලා. ඒකට නියත වයසක් මට දෙන්න බෑ. සමාජවල බාහවල අපහදරේ ඉඳලා 70 කරලා පාරින්න පුළුවන් 75 වෙන්නත් පුළුවන්. දැන් බ්‍රාහ්මණ සංගුත්තේ බමුණන්ට නම් ඕක වෙනලා තියෙන අවුරුදු 120කටද? 20කින් තමයි වරහන් තියෙන්නේ. එතකොට කියලා දෙනවා ඔබ තුන් වයසින් වෙලා ගිහිල්ලා දැන් ඉතින් පරිවර්ත වෙනවා දාමක් කරගන්න ඕන ඕක කරන්න බෑ කියලා. මේකෙන් වෙන්නන්නේ අන්‍යතරා යාම කියලා අපිට යමක් කළ හැකි හරි හම්බ කරගටි ඉගෙන ගන්න හැරි මොදල් දිරුගේ ශරීර ශක්තිය තියෙන යෝගී වගේම මේ පිළවද නොනැස යෝග කර හැකි යෝගී තමයි නව යවෝනේ බද්දර යවෝනේ අග්‍ර යවෝනේ. නොහැකි නෙමෙයි. නොහැකි යෝගී අතාරින්න වෙයි. නොහැකි කියන්නේ ඒ කියන්නේ නාකිය හදලා තියනවා කියලා කියන්නේ. නාකිය වෙනවා කියලා කියන්නේ නොහැකි වෙනවා. මේ නිසා ඒ නොහැකි කාලයේදී නෙමෙයි බුදු සමය ගන්න ඕනේ හැම කාලයේදී. මා හිතන ඔබ හැම දෙනා නව යවෝනේ බද්දර යවෝනේ සාගර යවෝනේ ඉන්නේ කියලා. මේ කියන දේවල් අහනවා නම් එතනින් එහාට යන්න පුළුවන්. අත් කතා කරන වචන ඊළඟ පදේ වචනය. කායස්ස වේදෝ පරම්මරණා කියන වචනය උදව් කරගෙන කායෙදී සිදුවෙන මරණයෙන් පස්ස තමයි උපතම් වෙන්නේ. මෙහාට සිදුවෙන මරණය පිළිබඳව මෙබඳු ප්‍රකාශයක් තියෙනවා. කාලේසෝ ජායමානේසෝ ජීයමානේසෝ මියමානේසෝ ස්කන්ධයන්හි උපදින කල්හි දිරණ කල්හි සහ මෙයා කල්හි කමේ කමේ සම් සනස්සනයක් පාසා ඔබද උපදින්නේය දිරන්නේය මැරෙන්නේය. එවිට අපිට ආයස අවුරුදු 60ක් 70ක් 80ක් නව ශරණයක් සමන ශරණයක උපදිනව මැරෙනවා. මේ ශරණයක උපදින මැරෙන එකට කියනවා පංචස්කන්ධයාගේ ඉපදීම මැරීම වේවත් නැත්නම් පංච උපාදානස්කන්ධයාගේ ඉපදීම මැරීම. පංච උපාදානස්කන්ධයාගේ ඉපදීම මැරීම තේරුම් ගන්න නැතිව ආර්ය විනයට යන්න බෑ. ආර්ය විනය තියෙන්නේ පංච උපාදානස්කන්ධයාගේ ඉපදීම මැරීම තුළයි. එතන සම්මත වෙන්න ඕන ශික්ෂා පදවලින් නෙවෙයි ස්කන්ධ පංචකයා තුළ සිදුවෙන සිද්ධිය ඔබ දකින විදියද හරි බුදුන් වහන්සේ අදාළ විදියද හරි කියන මේ දෙකෙන් එකක් තෝරාගෙන ආර්ය අනාශව අලෝකෝත්තර මාර්ගංගා ආර්ය සම්මා දිට්ඨියට ආවම තමයි ආශ්‍රයංශය වෙන්නේ සලෝකෝත්තර මාර්ගාංගෙ ඉන්නේ. එහෙමනම් තේරුම් ගන්න මේක ආර්ය ශ්‍රාවක අරියස්සිනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ වචනේ මතක් කරන සමාවෝදය මම කියන්න. වාසල් අධ්‍යාපනයේ අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය උගන්වලා පාඩම් කරනවා. ඒකේ කෝර බලවේ කතාවක් තියෙනවා. සත්‍යාරි සම සූත්‍රේම ඔක ආකාර දෙකකට පෙන්වනවා යන්නේ කියන එක. ඒ නිසා පුතඥාන පුද්ගලයා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියනකොට ඒක ආර්ය මාර්ගය නෙමෙයි බල කෝර බලවේ කතාවක්. ඒක මාර්ගපාර නෑ. ආර්යයන් සඳහා තියෙන අෂ්ටාංගික මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය ආර්ය ප්‍රතිපදාවට පත්ුණා. එතනින් එහාට මේ ආර්යයතම ගමන් කරන්න ඕනේ. ආර්යයතම කියන වචනේ කියනකොට තව වෙන වචනයක් එකතු කරන්න හිතනවා මම. සෝත ආපන්න. සෝත ආපන්න. සෝත
ආර්ය අෂ්ටාංගික මාර්ගයට නමක්. ආපන්න පැමිණීමට නමක්. සෝතාපන්න යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීමයි. එතනින් එහාට සතරදාගාම අනාගාමී අවිහත් නැමති මේ ලෝකෝත්තර මාර්ගාංග තියෙන්නේ. ඒකට පුතත්ජන කිසේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණ නැහැ. ඔවුන්ට තියෙන අනාර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්යයන් සඳහා තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. එනම් ඔබට ධර්ම ශ්‍රවණය කිරීම තුළ ලැබෙන තොන කවුවත් සාමාන්‍යයක් දෙන්නේ නැහැ, කවුවත් සාහිතියක් දෙන්නේ නැහැ, වෙනන්න දෙයක්වත් නැහැ. නමුත් ඔබේ සිතේ යම් ආකාරයක දැක්මක් පරිවර්තනයක් ඇති වෙනවා. ඒකට කියන ආර්ය භාවයටපත් වෙනවා. මේ පිළිබඳ තේරුම් ගැනීමේදී ඉගෙන ගත යුතු වැදගත්ම කාරණය සත්‍යය කවුද? පංචස්කන්ධය කොහොමද? පංචස්කන්ධය උපදින්නේ නැසෙන්නේ කෙසේද යන්න. පංචය අනුපාකරණම ස්කන්ධයම සමූහය කරනවා. මේ පිළිබඳව නිවරවුල් විවරණයේ සමාධිගත වීමට මත්ෙන් එවදු දේවල් තේරුම් නොගත් අය විසින් සමාජයේ ඉදිරිපත් කරන වචන අරගෙන උදාහරණයක් වශයෙන් ගත්තොත් ගම්බද ඉන්න ඇබනෝල වදන වේදමා හදිසි කරදරයකට ගෙදරකට ආවම මූල මූලක් අහපාර කරලා ඇබනෝලක් බලනවා කියලා කියනවා. සමාකාරයේ මායිබඳු කුංචි කුංචි මන්ත්‍ර ආවත් වෙනවා. එනිදී ඔවුන් කියන්නේ තමයි මේ ශරීර පංචස්කන්ධයේ වැළඳගත් ආ වූ අට අනුවක් හෝගන ආනුවක් යද්දේශිතනක් මාන්තරා කියන්නේ. එනිදී මේ සමාජයේ භාවිතා කරන්න උරුම වෙලා තියෙනවා ශරීරයේ පංචස්කන්ධය කියලා. ශරීරයේ පංචස්කන්ධයේ වශයෙන් දකින තාක් කල් නම් එතනින් එහාට යන්න බෑ, ආයි භාවයටපත් වෙන්න බෑ. මොකද ශරීරය නැතුවම පංච උපාදානස්කන්ධය. අපාගතව සත්‍ය ආගාවත් පංච උපාදානස්කන්ධය. මිනිසාලක පංච උපාදානස්කන්ධය. විශේෂතාවය පංච උපාදානස්කන්ධය. දෙවියන් ළඟ පංච උපාදානස්කන්ධය. රූපී අරූපී භවතරයෙන් උපතල වූ රූපී අරූපී ඥානලාභින් ළඟ පංච උපාදානස්කන්ධය. සත්ත නිකායේ නවසත්තාවාදයේ 31 තලයේ තොරම සත්වයේ ගමන කරව ලබන්නේ මේ පංච උපාදානස්කන්ධය තුළ හිරවීමේ අංකාරයක් පවත්න හැම දෙනාම පිදි දේවා සිත් තුළ මෙත්මයි පිදි දේවා කරුණා ගුණ දේ